බාණ්ඩ අපනයන ක්‍රියාවලිය export processing sri lanka ආයුබෝවන් ඉතින් සුබම සුබ දවසක් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට ඔයා කුඩා පරිමාණ ව්‍යවසායකෙක්ද එහෙම නැත්නම් ඔයාලා අධ්‍යාපනය ලබන කෙනෙක්ද එහෙම නැත්නම් කුඩා පරිමාණ ව්‍යවසායකෙක් වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද ඉතින් ඒ වගේ කෙනෙක් නම් අද මේ කරන වීඩියෝ එක ඔයාලට ගොඩක්ම ගොඩක් වටීවි ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට අපි අද සරලව කිව්වොත් කතා කරන්නේ ඔයාලා කොහොමද බාණ්ඩයක් අපනයනය කරන්නේ කිසිම වෙබ් අඩවියක් භාවිතා කරන්නේ නැතිව ඉතින් ගොඩක් දෙනෙක් කතා කරනවා eBay සම්බන්ධව eBay හරහා ඔයාලා සෙලින් කරන විදිහ ඒත් කවුරුන් මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව වැඩි අවධානය යොමු කරන්නේ. ඉතින් අද අපි එහෙනම් කතා කරන්නේ ඔයාලා කොහොමද කිසිම වෙබ් අඩවියක් භාවිතා කරන්නේ නැතුව බාණ්ඩයක් අපනයනය සිද්ධ කරන්න කියලා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් A to Z හැම දෙයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් මඟ පෙන්වීමක් වශයෙන් ලබා දෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හරියටම අධ්‍යයනය කරලා මේ සම්බන්ධ කාර්යය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ YouTube channel එක. ඒ වගේම මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. යමු එහෙනම් අද අපි වීඩියෝ එකට. මොනවද අපිට පිට රට යවන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව කතා කරනකොට ඔයාලට සරලවම ඔයාලගේ ඔළුවට එන අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්ත දේ තමයි අපේ රටේ පිට රට යවන්න පුළුවන් දේ මොනවද කියලා. ඉතින් උදාහරණයක් විදිහට ඉස්සර ඉඳන්ම තේ, පොල්, රබර් ඔන්න ඔය අපට ආයෙන භෝග ත්‍රිත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මම මෙතෙන්ට දාලා තිනවා මෙන්න මේ විදිහට අපිට කොහොබත් වගේ දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම වේලපු රම්පේ, වේලපු අනෝදකොළ ඔන්න ඔය වගේ දේවල් ඊට අමතරව වේලපු කොස්කොළ වගේ දෙයක් වුණත් එතනට ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ලිස්ට් එකට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට පළතුරු, එළවලු පළතුරු ගන්න පුළුවන්. ඊට පස්සේ රෙදිපිලි ඔන්න ඔය වගේ දේවල් මෙන්න මෙතනට ගන්න පුළුවන්. ඉතින් ඒ අපි කතා කරේ ඔයාලට මොනවද පිටරට යවන්න පුළුවන් දේවල් කියන එක. ඉතින් ඒ විදිහට අපි හඳුනාගත්ත පිටරට යවන්න පුළුවන් දේවල් අපි කොහොමද අපනයන් කරන්නේ කියන්නේ අපනයන් ආකාර මොනවද? ඔන්න ඔය දේ ගැන දැන් අපි අවධානය යොමු කරමු. ඉතින් මේ ගැන කතා කරනකොට මම ඔයාලට පහසුව තකා ඒක කොටස් දෙකකට මේ විදිහට කඩලා තියෙනවා. ඉතින් මේ කළ හැකි ආකාරයන් දිත්තේන් එකක් සම්බන්ධව තමයි අපි අද හරියටම මේ වීඩියෝ එකෙන් අධ්‍යයනයක් කරන්නේ. ඉතින් මේ ගැන කතා කරොත් එහෙම අපනයනය කළ හැකි ආකාර වශයෙන් ඔයාලට පළවෙනි එක වශයෙන් මම මෙතන දාලා තියෙනවා e-commerce web අඩවි මාර්ගයෙන් මේ දේ සිද්ධ කරන එක. ඉතින් ඔයාලට පුළුවන් eBay, ST, Bonanza වගේම Amazon වගේ සයිට් වලින් මේ වැඩේ සරලවම සිද්ධ කරන්න. උදාහරණයක් විදිහට මේ දේ ලංකාවේ ගොඩක් දෙනෙක් කරනවා. ඉතින් eBay හරහා ඔයාලට පුළුවන් eBay එකේ සෙලින් account එකක් හදාගන්න. ඒ විදිහට සෙලින් account එක හදාගෙන ඔයාලා ගාව තියෙන බාණ්ඩේ ෆොටෝ ටිකක් ගහලා ඒ ෆොටෝ ටික ඔයාලට ඒකට upload කරලා ඊට පස්සේ බාණ්ඩ පිළිබඳ විස්තරයක් ඔයාලා දාන්න පුළුවන්. හරියටම ඒ වගේ දෙයක් හරියටම ඔයාලට කරලා මේ වෙබ් අඩවි මාර්ගෙන් e-commerce වෙබ් අඩවි මාර්ගෙන් උදාහරණයක් විදිහට eBay වගේ දෙයක් කරහව ඔයාලටත් පුළුවන් අපනයනය කරන process එකට සම්බන්ධ වෙන්න. හරි ඉතින් ඒක එක කොටසක්. ඊළඟ කොටස වශයෙන් මම මෙතන දීලා දෙනවා ඔයාලට විදේශීය ගැණුම් කරුවන්ට ඍජුව අපනයනය කිරීම. ඒ කියන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා මේ දේ සිද්ධ කරන එක. ඔන්න ඔය මාතෘකාව ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ. ඒ කියන්නේ කුඩා පරිමාණ ව්‍යවසායකෙක් නම් ඔයාලට මේ අද කතා කරන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා කොහොමද අපනයනයක් සිද්ධ කරන්නේ විදේශීය ගැණුම් කරුවන්ට ඍජුවම. ඔන්න ඔය දේ ගැන තමයි එහෙනම් කතා කරන්න. ඔයාලට මේ දේ සිද්ධ කරන්න පුළුවන් export department board එකෙන්. ඉතින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු මේ දේ හරියටම ඔයාලා A to Z කොහොමද සිද්ධ කරගන්නේ කියලා. පළමු පියවර. ඉතින් පළමු පියවර වශයෙන් මම මේ විදිහට ඔයාලට දක්වලා තියෙනවා ලියාපදිංචි සමාගමක් තිබිය යුතුය. ඉතින් ලියාපදිංචි කියනකොට ටිකක් බය වෙන්න එපා. මේ දේ හරිම සරලයි. ඔයාලට පුළුවන් ඔයාලගේ සමාගම දැනට ලියාපදිංචි සමාගමක් නෙවෙයි නම් ඔයාලගේ ළඟම එදී ඔෆිස් එකට ගිහිල්ලා ඔයාලගේ සමාගම මේ ලියාපදිංචි සමාගමක් වශයෙන් ඕපන් කරන්න. ඉතින් ඔයාලගේ සමාගම රෙජිස්ටර් කරන්න පුළුවන් එදී ඔෆිස් එකට ගිහිල්ලා හරිම පහසුයින්. ඉතින් ඒ විදිහට රෙජිස්ටර් කරනකොට ඔයාලට පුළුවන් ඒක පුද්ගල සමාගමක් වශයෙන් රෙජිස්ටර් කරන්න. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් සීමා සහිත සමාගමක් වශයෙන් ඔයාලට ඒ දේ සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අපි කරන මේ අපනයනය කිරීමේදී ඔයාලට ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ඔයාලා ඒ දේ සිද්ධ කරනවා නම්. ඉතින් ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් එහම ඔයාලා ඒක පුද්ගල සමාගමක් වශයෙන් මේ දේ කරනවා නම් ඔයාලට අපනයනය සිද්ධ කිරීමේදී තනි පුද්ගලයෙකු නිසා ඔයාලට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ
හවුල් ව්‍යාපාරයක් කියන එක. ඉතින් ඔයාල ප්‍රොෆෙෂනල් මට්ටමින් මේ දේ සිද්ධ කරනවා නම් ඔයාලට සීමා සහිත සමාගමක් වශයෙන් මේ දේ සිද්ධ කිරීමට පුළුවන්. දෙවැනි පියවර. ඉතින් දෙවැනි පියවර වශයෙන් ඔයාලට තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙන එක. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ දේ සිද්ධ කරගන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ දේ කරගන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේ ගැන ඔයාලට හරියටම දැනගන්න ඉන්ලන්ඩ් රෙවෙනිව් ඩිපාර්ට්මන්ට් එකේ ලින්ක්ස් ඔක්කොම පල්ලෙහා දාලා තියෙනවා. පොට්ටක් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට ඒක උඩ ක්ලික් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න පුළුවන්. ඒ වෙබ් අඩවියට ගියාට පස්සේ ඒකේ හැම දෙයක්ම තියෙනවා. අවශ්‍ය තොරතුරු, ඔයාලා කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ, ඔයාලා එතනට යන්න ඕනේද, මොනවද මේකෙන් ගන්න ඕන, ඔය වගේ සියලු තොරතුරු ඔයාලට මේ ඉන්ලන්ඩ් රෙවෙනිව් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙබ් අඩවිය මගින් ලබා ගන්න පුළුවන්. ඒකේ විදිහට වැඩ කටයුතු කරන්න තියෙන්නේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයාලට දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ වැඩේ සිද්ධ කරගන්නත් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. දෙවන පියවරේම ඊළඟ කොටස තමයි ඔයාලා මොනවද අර ආයතනෙ, ඒ කියන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔයාලා ලබා ගන්න කියන එක. ඉතින් ඒක තමයි මේ VAT නම්බර් එක ලබා ගැනීම. ඉතින් අර ආයතනයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මේ සර්ටිෆිකේට් දෙක අනිවාර්යයෙන්ම ඔයාලා ලබා ගත යුතුයි ඔයාලා අපනයන කරුවෙකු වශයෙන්. ඉතින් ඊළඟ එක තමයි මේ PIN නම්බර් එක. ඉතින් PIN නම්බර් එක කියන්නේ tax pay identification number එක. මේ සර්ටිෆිකේට් දෙකම ඔයාලට ආයතනයට ගියාට පස්සේ සරලවම ලබා ගන්න පුළුවන්. තුන්වන පියවර වශයෙන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම. ඉතින් ඔයාලා අපනයන කරුවෙකු වශයෙන් ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මෙතනට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවියත් මම පල්ලෙහා දාලා තියෙනවා ලින්ක්ස්. ඔයාලට ලින්ක්ස් එකෙන් ගිහිල්ලා ඔයාලට ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වෙන ආකාරය මේ වෙබ්සයිට් එකට ගිහිල්ලාම හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ තොරතුරු අධ්‍යයනය කරලා ඒතන තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට ෆෝම්ස්, ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඒ දේවල් අධ්‍යයනය කරලා ඒ වැඩ කර ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට ආයතනයට ගිහිල්ලා කිරීමේ අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ඒ වැඩේ සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රේගුවෙත් ලියාපදිංචි වීම සිද්ධ කර ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයාලා මේ ආයතන දෙකේ රෙජිස්ටර් වුණාට පස්සේ අපි දැන් බලමු ඔයාලා අපනයනය කරන භාණ්ඩ කොහොමද තෝරාගන්නේ කියන එක. ඉතින් මේ ගැන කතා කරනකොට, ඒ කියන්නේ අපනයනය කරන භාණ්ඩ තෝරා ගැනීම කියන මාතෘකාව පොඩ්ඩක් කතා කරනකොට මෙතනින් මම ඔයාලට විස්තරයක් මේ විදිහට දීලා තිනවා. ශ්‍රී ලංකා රජයේ මගින් තහනම් නොකරන ලද හා සීමා නොකරන ලද ඕනෑම භාණ්ඩයක් අපනයනය කළ හැකි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයේ මගින් තහනම් කරලා නැති, ඒ වගේම සීමා නොකරන ලද ඕනෑම භාණ්ඩයක් ඔයාලට පුළුවන් පිටරටට ඒ බයස්ලට අපනයනය කරන්න. ඉතින් ඒ අනුව මම ඒක තවත් කොටස් දෙකකට මේ විදිහට වෙන් කරලා තියෙනවා. අපනයනය තහනම් කරන ලද භාණ්ඩ වශයෙන් ඔයාලට මත්ද්‍රව්‍ය, පුරාවස්තු වගේ දේවල් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සීමාවන්ට යටත්ව අපනයනය කළ හැකි භාණ්ඩ වශයෙන් ඔයාලට ශාක පත්‍ර වියලා යැවීම වගේ ගන්න පුළුවන්. ඉතින් අමු ශාක පත්‍ර කෙසේ වෙතත් ඔයාලට යවන්න බෑ. ඉතින් ශාක පත්‍ර වියලා යවන්න පුළුවන් ඒවත් සීමාවන්ට යටත්. ඉතින් ඔන්න ඔය විදිහට අපනයනය කළ හැකි භාණ්ඩ අපේ රජයේ විසින් තහනම් කරලා ඒවා සීමාව නොකර සීමා කරලා තියෙන ඒවා ඔයාලට මේ විදිහට යම්කිසි අදහසක් ගන්න පුළුවන් විදිහට මේ විදිහට මම පැහැදිලි කරලා දුන්නා. ඊළඟ එක, ඉතින් ඔයාලා අපනයනය කරනවා නම් ඔයාලා භාණ්ඩ හරියටම ඇසුරුම් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාලා හිතන්න ඔයාලා පිටරට මොකක් හරි වෙබ්සයිට් එකකින් මොකෙන් හරි ඔයාලා භාණ්ඩයක් අපිට අපේ රටට ඉම්පෝට් කරනවා නම් එතනදිත් ඒ භාණ්ඩේ හරියටම ඇසුරුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් ඒ ඇතුලේ තියෙන භාණ්ඩේට පිටින් සිද්ධ වෙන්නේ නැති වෙන්න, බාහිරින් කිසිම දෙයක් හානියක් වෙන්නේ නැති වෙන්න ඔයාලා ඒ දේත් මේ අපේ රටින් අපි යවනවා නම් ඒ දේත් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරියට මේක භාණ්ඩේ ඇසුරුම් කරන්න ඕනේ. ඉතින් ඒක ගැන කතා කරනකොට මම මෙතනින් දීලා දෙනවා, ඔබ ආනයනය කරන භාණ්ඩ ඇසුරුම් කිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඉතින් ඒක ගැන අනිවාර්යයෙන්ම ඔයාලා අවධානයක් යොමු කරන්න ඕනේ. ඔයාලා අපනයනය කරන අනිත් සියලුම දේවල්, ඒ කියන්නේ අපනයනය කරන ප්‍රොසෙස් එක හරියටම කරත් වැඩක් නැහැ. මෙන්න මෙතන, ඒ කියන්නේ භාණ්ඩ ඇසුරුම් කිරීම කියන එකට අවධානයක් යොමු කළා නැත්නම් මේ වැඩේ අපිට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන්ම ඔයාලා මෙන්න මේක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් එන ගන්නකොට ඒට හේතුව වනුයේ ඔබ යවන භාණ්ඩ ශ්‍රී ලංකාවේ සිට යවන රටට ලැබෙන විට භාණ්ඩවලට කිසිදු හානියක් නොවිය යුතුයි. දැන් අපි භාණ්ඩ දැම්මට පස්සේ අද හවස වෙනකොට යන්නේ නැහැනේ ඒ රටට. ඒක නිසා මේක දවස් ගාණක්, මාස ගාණක් යනවා අපේ භාණ්ඩේ හෙහෙට යන්න. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කිසිදු හානියක් වෙන්නේ නැති වෙන විදිහට මේ භාණ්ඩේ ඇසුරුම් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ ගැනත් ඔයාලා තියාගන්න ඕනේ
අධ්‍යයනයක්. ඉතින් ඊළඟ එක තමයි ඔයාලට ඒ සඳහා බබල් පැක් හෝ සුරක්ෂිත ඇසුරුම් වල ඇසුරා යවිය යුතුයි. ඉතින් බබල් පැක් කියන්නේ ඔයාලා දන්නවා ඇති නිකන් අර බබල් බබල් වගේ නිකන් තියෙනවා නිකන් කවරයක් වගේ එකක් ඒක. ඔයාලට ඒක බබල් පැක් කියලා ඉල්ලුවොත් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සුරක්ෂිත ඇසුරුම් වල එහෙම නැත්නම් ඒ අදාළ පෙට්ටි වල ඔයාලට එවුව පිටරට යවනවා නම් ඒ අදාළ පෙට්ටි තියෙනවා. ඉතින් ඒ බොක්ස් වල ඔයාලට දාලා ඒක හරියටම නිකන් ජෙනුයින් විදිහට ඒ වැඩේ අපි සිද්ධ කරන්න ඕනේ අසුරා යැවිය යුතුය. ඉතින් ඔන්න ඔය බාණ්ඩ ඇසුරා යැවීම කියන එක ගැනත් හොඳින් අවධානය යොමු කරන්න ඕනේ අපි අපනයනේ सिद्ध करना विदेशी गणुम करवाण होयागण कोहमद इति मे वीडियो के वेदगन्म तेनतमा मेन्न मेतन मुखदवाला हरियट अपनायरांड ए हेमदे अम्म कराट वेडन्ने मेन्न मेतनी वाल्ट विदेशी गणुम करवाण होयागण बेरिवनोत इति मेघन वोड कथा कण्कोट वाल्ट मम मे वीडियो वाल्ट कियला सैट कीपेम वेबड़ कीपेम वाल्ट विदेशी गणुम करवाण होयागण पुलवाण विन इति गत्र पास पलवनीक वशेन मम दीला तीन श्रीलंका अपनय संवर्धन मंडल नीलव इबड़विय वाल्ट भावताकंड पुलवां ईडीबीए के वेबसाइट ये मेघन कथाकंडको वाल्ट मेन मे विधि ईडीबीए के वेबसाइट एव्वा सर्च कर वाल्ट रंड पुलवां इधन वाले एंड दिए www.edb.gov.lk मेन मे वेबसाइट वाल्ट एके वाल्ट मे मे ඒකෙන් ඔයාලට විදේශීය ගැණුම් කරුවන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ www.srilankabusiness.com කියන මෙන්න මේ වෙබ්සයිට් එකට අවිල්ලත් ඔයාලට විදේශීය ගැණුම් කරුවන් මේ විදේශ ගැණුම් කරුවන්ට කියන මෙන්න මේ සෙක්ෂන් එකට ගිහිල්ලා හැම ඔයාලට මේක සර්ච් කරලා මේ ෆොරින් බයස් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් මේකට අවිල්ල ඔයාලට ඒ වැඩේ සිද්ධ කරන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්ම. ඉතින් මම ඔයාලට මේ කියලා දෙනවා විතරයි මම හැමදේම ඔයාලට කියලා දෙයි කියන්නේ. ඉතින් මම ඔයාලට මේ මග විතරයි ඔයාලට උනන්දුව තියෙනවා නම් මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට එන්න තියෙන්නේ www. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට www.srilankabusiness.com කියන මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලත් විදේශීය ගැණුම් කරවන්න ඔයාලට විදේශීය බයස්ලා අපිට හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඔයාලට තවත් විදිහක් තමයි මේ විදිහට විදේශීය ගැණුම් කරවන්න හොයා ගන්න නම් ඔබගේම වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා විදේශීය ගැණුම් කරවන්න හොයා ගැනීම. ඉතින් මෙන්න මේ දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයාගේම වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒක ඔයාගේනේ. ඉතින් ඒකට අර වෙන කෙනෙක්ගේ තියෙන වෙබ්සයිට් එකකින් ඒක තියෙන නීති රීති ඔයාලට මොකුත් නැහැ. ඒකේ තියෙන පොලිසීස් වලට ඔයාලා එකග වෙන්න අවශ්‍ය නැහැ. වෙබ් අඩු වෙබ්සයිට් එක ඔයාලගෙන ඔයාලට කැමති විදිහට ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් හරිම පහසුවෙම. ඉතින් ඔයාලටම කියලා වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේ වැඩේ ඔයාලට ගොඩක් පහසු වෙයි. ඉතින් මේ විදිහට ගන්නකොට මම තුන්වෙනියට ඔයාලට තවත් දාලා දිනවා eBay Amazon ඇතුළු වෙබ් අඩවි මාර්ගයෙන් විදේශීය ගැණුම් කරුවන් සොයා ගැනීම. ඉතින් ඔයාලට පුළුවන් eBay එකෙන් ඒ වගේම ඔයාලට දැනට eBay එකේ ඔයාලා සෙලින් කරන සෙලර් කෙනෙක් නම් ඔයාලට ඒ හරහා ඇති තරම් ඔයාලට විදේශීය ගැණුම් කරුවන් හොයා ගන්න පුළුවන්. ඉතින් eBay එකේ හැම දැනට මිලියන 82කට වැඩි බයර්ස්ලා ඉන්නවා. ඉතින් ඊටත් වඩා ඉන්නවා Amazon එකේ. ඔන්න ඔය විදිහට ඔයාලට eBay Amazon ඇතුළු තවත් වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා දැනට සෙලර් කෙනෙක් නම් ඔයාලට මේ වැඩේ ගොඩක්ම පහසුවෙයි. ඔයාලට ඕඩර් ආවට පස්සේ එයාලට පෞද්ගලිකව එහෙම නැත්තම් මැසේජ් කරලා ඔන්න ඔය විදිහට කරලා ඔයාලට ලොකු ඕඩර්ස් එයාලට ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට විතරක් පහසු එම මේ eBay Amazon වගේ වෙබ්සයිට් වල ඔයාලා සෙලර්ස් නම් සෙලර්ස් කෙනෙක් නම් ඔයාලට ඒ දේ හරියටම කරන්න පුළුවන්. ඔයාලට ඒ දේ ඇතුළෙන් සාර්ථක වීමේ හැකියාව පවතිනවා. ඉතින් ගනුදෙනුවට පෙර. ඉතින් අපි ගනුදෙනුවට පෙර කරන්න අවශ්‍ය දේවල් ටික තමයි මම මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් පළවෙනි එක වශයෙන් අපිට ඉතින් කොමර්ෂල් ඉන්වොයිස්. එහෙම නැත්නම් ඉන්වොයිස් එක කියන්නේ ගනුදෙනුව පිළිබඳ විස්තරය. ඉතින් ගනුදෙනුව පිළිබඳ විස්තරය කියන්නේ ඒකේ තියෙන බර, ඒකේ තත්ත්වය කොහොමද, කොච්චරක් අපි යවනවද, ක්වොන්ටිටි කීයද, ඔන්න ඔය වගේ දේවල් තමයි මේ ඉන්වොයිස් එකට ඇතුළත් වෙන්නේ. ඉතින් ඊළඟට අපිට ගන්න පුළුවන් ෂිපින් කම්පැනි එකක් සමග සම්බන්ධ වී නැවක් බුක් කර තිබීම. ඉතින් අපි ගනුදෙනුව කරන්න පෙර අපි ඒක ප්‍රොෆෙෂනල් මට්ටමින් මහා පරිමාණ මට්ටමින් කරනවා නම් ඔයාලට පුළුවන් ඔයාලේ කම්පැනිය ෂිපින් කම්පැනියක් සමග සම්බන්ධ වෙලා ඔයාලට වෙනම නැවක් බුක් කරගන්න පුළුවන් ඔයාලගේ බාන ටික යවන්න. ඉතින් ඊළඟ එක තමයි මේ කස්ටම් ඩික්ලරේෂන් එක සකස් කිරීම. ඉතින් මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඔයාලට මේක කස්ටම් හවුස් ඈජන්ට් කෙනෙක් කරහා පහසුවෙන්ම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ ගැන දැනුමක් නැත්නම් මේ පිළිබඳ
කරන්න හදාරන්න ඔයාලට වෙනම කෝසුත් තියෙනවා එහෙම නැත්නම් ඔයාලට එච්චර මහන්සි වෙන්නේ නැතුව ඔයාලට කස්ටම් හවුස් සර්ජන් කෙනෙක් හරහා මේ වැඩේ සිද්ධ කරගන්න පුළුවන් ඉතින් ගනුදෙනුවට පෙර ඉතින් ඒ ගැන මම කියලා දිනවා මේ විදිහට මේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් මෙය හවුස් සර්ජන් කෙනෙක් මාරෙන් කරගත යුතුය ඔබ ලබා දෙන අපනයන තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ සිස්ටම් එකට ඇතුළත් කිරීමට අවසර ඇත්තේ මේ හවුස් සර්ජන් එහෙම නැත්නම් කස්ටම් හවුස් සර්ජන් කියන කට්ටියට ඉතින් ඒක නිසා ඔයාලට කස්ටම් හවුස් සර්ජන් කෙනෙක් හරහා මේ කස් ඩෙක් එකට අදාළ ඒ වැඩේ සිද්ධ කරගන්න පුළුවන් ඉතින් ගනුදෙනුව කරන්නේ කොහමද ඉතින් ඔයාලා අපනයන කරවක වශයෙන් ඔයාලට මෙන්න මේ දේ ගොඩක් වැදගත් වෙනවා ඉතින් මෙතනින් අපිට කියලා දෙනවා ගැණුම් කරුවා සම්බන්ධ කරගත් පසු ඔහුගේ අවශ්‍යතාව පරිදි භාණ්ඩ ඇසුරුම් කොට සූදානම් කර තියාගන්න ඕනේ ඒ කියන්නේ ගැණුම් කරුවා සම්බන්ධ කරගත්තට පස්සේ ඔහුට අවශ්‍ය පරිදි ඔහුට කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් අවශ්‍යද ක්වොන්ටිටි කීයද ඔන්න ඔය වගේ දේවල් ඔයාලා ඇසුරුම් කර සූදානම් කරන්න ඕනේ මේ මේ ගනුදෙනුව සිද්ධ කරීමේදී ඒ වගේම තමයි බාණ්ඩ වලට මුදල් ලබා ගන්න ආකාරයේ පිළිබඳ දෙදෙනාගේම යම්කිසි එකඟතාවයකට එන්න ඕනේ. මොකද ඒ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. යම්කිසි එකඟතාවයකට ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඉතින් පේමන්ට් මෙතඩ් වශයෙන් මම උදාහරණ වශයෙන් මේ විදිහට දාලා තිනවා ඔයාලට ෆුල් පේමන්ට්. මුළු මුදලම එකවර ලබා ගන්න පුළුවන් ඔයාලා බාණ්ඩ දුන්නාට පස්සේ මුළු මුදලම ඔයාලට එකවර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් චීප් බයස්ලා ඉන්නවනේ ලෝකේ වටේම අපි මේ මේ සෙල් කරනකොට එක එක චීප් බයස්ලා ඉන්නවා ඒක නිසා ඔයාලට මුලින් ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන් හරි බාණ්ඩේ මුදලින් හරි අඩක් ඔයාලට අරගෙන ඒ වැඩේ සිද්ධ කරන්න පුළුවන් ඊළඟට තමයි ඕපන් එල්සී ඉතින් ප්‍රොෆෙෂනල් මට්ටමින් මේක කරනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ වැදවත්තේ ණයවර ලිපියක් විවෘත කිරීම ඉතින් එල්සී කියන්නේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එහෙම නැත්නම් ණයවර ලිපියක් විවෘත කිරීම මේ ගැන දන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ සම්බන්ධව දන්නවා ඉතින් දැන් නැත්තම් මම පොඩි විග්‍රහයකින් මෙතන ඔයාලට දාලා තියෙනවා. ඉතින් ණයවර ලිපියක් යනු මේ ගැන කතා කරනකොට මම මෙතන කියලා දෙනවා ණයවර ලිපියක් හෝ LC යනු ආනයන කරුවෙකු වෙනුවෙන් ආනයන කරුගේ බැංකුව විසින් නිකුත් කරන ලද ලිඛිත ලියවිල්ලකි. එය නිකුත් කිරීම තුලින් දෙපාර්ශ්වයේ අතරම සිදු කරන ජාත්‍යන්තර වෙළඳාම සඳහා අපනයන කරුවෙකුට ගෙවීම් නිකුත් කරන බැංකුව මගින් අපනයන කරුවට සහතික වේ. ඉතින් ඔන්න ඔය දෙන් ඔයාලට මොකද්ද මේ ණයවර ලිපියක්? එහෙම නැත්නම් LC එකක් කියන්නේ මොකද්ද කියන එක ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් වෙන වාසිය තමයි ඔයාලට පේමන්ට් එක වඩා සුරක්ෂිතව කරගන්න පුළුවන් දෙපාර්ශ්වයේ අතරම ඒ දේ ඉතාමත් සුරක්ෂිත වශයෙන් මේ ණයවර ලිපියක් එහෙම නැත්නම් LC එකක් මගින් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි අපි ගනුදෙනුව අවසන් කරන එක. ඉතින් මේ තැනදී ඔයාලා අනිවාර්යයෙන්ම මේ තැනට එනවනේ. ඉතින් මෙතනින්දී ඔයාලට මෙන්න මේ මම කියලා තියෙන විදිහට ඔයාලට ඒ වැඩ ටික අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන කියලා තිනවා ඔබ යවන ලද බාණ්ඩ වලට අදාළ මුදල් ගැණුම් කරුවාගේ බැංකුව හරහා ඔබේ බැංකු ගිණුමට ලබාගත් පසු සාර්ථකව ගනුදෙනුව අවසන් කිරීම. ඔන්න ඔය දේ අනිවාර්යයෙන්ම ඔයාලා හරියටම අධ්‍යයනයක් කරලා මේ දේ ලබා ගන්න ඕනේ. ඔබ යවන බාණ්ඩ වලට අදාළ මුදල් ගැණුම් කරුවාගේ බැංකුව හරහා ඔබේ බැංකුවට සාර්ථකව ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා තවදුරටත් ඔහු විසින් ඉල්ලුම් කරන ඇනවුම් නියමිත වේලාවට අවශ්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ එයා කියනවා නම් ඒ නියමිත දවසටම යවන්න ඕන. ඔයාලට වෙලාව තියෙන විදිහට මෙව්වා කළා එහෙම බෑ. කියනවනම් ඒ දවසට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය ක්වොන්ටිටි කීයද මෙච්චරයි නම් ඒ අදාළ ගාන හරියටම ඔයාලා දෙන්න ඕනේ ඒ විදිහට සිද්ධ කරාට පස්සේ ඔයාලා ඒ ඔයාලගේ බයව වැඩි දුරටත් තව දුරටත් ඔයාලට තියා ගන්න පුළුවන් ඔයාලා ගාව. එතකොට ඔයාලට ලොකු ඕඩර්ස් ගන්න පුළුවන්. ඔයාලට ගොඩක් හොඳට මේකෙන් සාර්ථක වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාවලිය තුලින්. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාලා බාණ්ඩයක් අපනයනය කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කිසිම වෙබ් අඩවියක් භාවිතා කරන්නේ නැතුව වෙබ් අඩවියක උදව්වක් නැතිව. ඔන්න ඔය දේ ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලා කුඩා පරිමාණ ව්‍යවසායකයෙක් නම් අනිවාර්යයෙන් මේ දේ වැදගත් වෙන්න ඇති. ඔයාලා ඒගෙන අධ්‍යයනයක් කරනවා නම් අනිවාර්යයෙන් මේක වැදගත් වෙන්න ඇති. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් අනිවාර්යයෙන්ම ඉස්සරහට බලන්න කැමති නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මෙච්චර දෙයක් ඔයාලට කියලා දුන්න එකට පොඩිම පොඩි උදව්වක් වශයෙන් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක පිළිබඳ අදහස් අනිවාර්යයෙන්ම comment section එක තියෙනවා. පල්ලෙහෙන් ඔයාලගේ අදහස් comment section එකට දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් යවුනේ අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අනිවාර්යයෙන්ම තවත් මේ වගේ ඉතා වැදගත්ම වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.